අපේ රට එන්න එන්න දැන් පල්හැට වැටෙනවා ආගාධියට වැටෙනවා. ඒකට හේතුව අද රජයේ කාර්යාලවල කිසි කෙනෙක් වැඩ කරන්නේ නැහැ. අද ඒගොල්ලන් හැමතිස්සම කියන්නේ කවුද හරි අගමැති. දැන් අගමැතිවරු දෙන්නෙක් නේ. එකයි අගමැතිවරේ කිනවා අගමැති කාර්යාලේ. තව අගමැතිවරේ කිනවා නිල නිමසේ අරලි ගහ මන්දිරේ. දැන් මිනිස්සු අන්දමන්ද වෙලා ඉන්නේ. මේක විසඳ ගන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්. මහින්ද මහත්තයා වැඩි බහුතරයේ තියෙනවා නම් රනිල් මහත්තයා මේ අරලි ගහ මන්දිරෙන් එළියට යන්න ඕන. නැත්නම් රනිල් මහත්තයා වැඩි තියෙනවා නම් අපි එළියට යන්න ඕන. නැත්නම් මේ හැමදාම මේක හරි විහිළුවක් නේ. එතකොට මන්ත්‍රීතුමා ඔබතුමා මේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වෙච්ච එක ගැන ඇත්තටම අකමැත්තෙන් දින්නේ කලකිරීමෙන්ද? අපිට මේිට වැඩිය හොඳ ක්‍රමයකට මේක විසඳ ගන්න තිබ්බා. නැත්තම් අපිට තිබ්බා ටිකක් ඉවසගෙන ඉඳලා තව මාස 12කින් ජනාධිපති මැතිවරණයකට ඕන මැතිවරණයකට යන්න. අපි යථාර්ථයට ඇත්තටම මුණ දීලා අපි පාර්ලිමේන්තුවේ මේ තීන්දුව ගත යුතුයි 14 වෙනිදාට. රනිල් වික්‍රමසිංහ එකපාරම මෙහෙම එළියට ඇදලා දාපු එක වැරදි. ආණ්ඩු ක්‍රම විවස්ථාවක් තියෙනවනේ. මේ විවස්ථාව අනුවනේ යන්න ඕනේ. නැත්තම් මිනිසු කියයි මම UNP එකට යනවා කියලා. මම ජීවිතේට UNP යන්නේ නැහැ. මම හොඳ වමේ මිනිහෙක්. ඉතින් දැන් අපිට හිත යටින් අපිට පුළුවන් ද සන්තෝෂයෙන් හිතේ අටින් අපි නිකන් ගින්දරනේ තියෙන්නේ. මහින්ද මහත්තයා ගන්නවා නම් මේ ආගමැතිකම මම මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. මම මගේ ඡන්දේ දෙනවා. 113 පෙන්වන්න. මම එතකොට 3-2 ඕන නම් 3-2කට ඡන්දේ දෙනවා. නමුත් මට නම් රෙඩ්ඩක් ඇඳගෙන වාඩි වෙන්න බෑ. මට නම් වාඩි වෙන්න බෑ. ඊට වැඩිය හොඳයි මම ඡන්දේ දෙනවා, ස්වාධීනව ඉන්නවා.